බදසක්හම ටම ඔයාලම එකතුලා ඉන්න ඔටෝමබයිස් සිංහල චනල්ලත් එක් අදමංන්වලට කියර දෙන්නේ යන්නේ තිරිංග පද්ධතිය ගැන සහ ඒ හා සම්බන්ධ වන රෝධ පදධතිය පිළිබඳව. තතාමත් චානක සප්‍රප් කරලනත්තා පහලති රතපාලට පට්න කොබොල දැන්ම චනක සප්‍රප කරන්න හොඳයි ඉස්සලම් අපි බලමු ඇයි මේ තිරිංග පද්ධතියක් වානයකට අවශ්‍ය වෙන්න කියලා තිරිංග පද්ධතියක් සිද්ධ වෙන්නේ ධාවනවෙන වාහනයක් වේගේ පාලනය කර ගැනීමත් ්‍ය විටකදති වාහන නත්ව වගේ නිීමට තුපකාරීමඒයන්නේ වාහනෙකට ඉතාමත් වැදගත් පාධතියත් තමා තිරිංග පද්තිය ගැන්නේ මේ තිරිංගපද්ධති ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදර දක්න්න පුළුවන් පළවෙනියට යාන්ත්‍රක තිරිංග පද්ධතිය එක යන්නේ මිකැනිකල් බ්‍රෙක්ස් දෙවැනියට ද්‍රාව තිරිංග පද්ධතිය එකන් හයිල් ඩොලික් බ්‍රෙක් තුන්වනියට වායු තිරිංග පද්ධතිය එක යන්නේඒයා බෙක් සිිස්ටම් මේ කොටස් සම්බන්ධය ගොඩක් දිර්ගර විර විස්තර කරන්නවා යන්න අපි කෙටියෙන් බලුන් මේ මොනවාද කියලා පළවෙනි හරි කියපු මිකනිකල් බ්‍රේක් වැල කරන්නේ කේබල් ලීවර් පැඩල් සහ දඩු භාවිතා කරලා එකයන්නේ යාංත්‍රක කොටස් යොදදාගෙන තම මේ බ්‍රේක්් සම්බන්ධවෙලා තියෙන්න සාමාන්‍ය මෝට සයකළල් පසු පස තතිීංග පද්ති සගස් කළ තියන්නේ ලීවර් සහ දඩ යොදාගෙන ඒවගේම ඉදිරි පස තිග කේබ යොදදාගෙන තමා සම්න්ධ කලා තියන්න ඟ අපි බලමු හලක් බ්‍රේක්ස් වැඩගන්න කහම කියලා මේ‍රේ පති සඳහා යොදා ගන්නේ ද්‍රවයක් ඒයන්න තිරිග පදධතිය සඳහා යොදන බලය බේ පැඩල් එක දක්වා සම්ප්‍රේෂණය කරන්නේ ද්‍රව මාධ්‍යයක් හරහා මෙහි විශේෂත්වය තමයි අඩු බලයක් යොදර වැඩි බලයක් අපිට ලබා ගන්න පුළුවන්ගන එක ොඩක් වාහනවල් දක්නැත්තියෙන්න්නේ යිඩෝලික් බ्रක්स्टම් එක ඟට බලමු ඒ අබ්‍රේක් කියන්න මොකක්ද කියලා මෙහිදී සම්ප්‍රේෂණය වන මාධ්‍ය ලෙස බාහිතා වෙන්නේ වායුව තිරිංග නව තුළ විශාල පීඩනයකට ලක්කර වායු තම ගබඩා කරලා තියෙන්නේ මේ වායු හර හතම බලය සම්පේෂණ සිද්ධ වෙන්නේ සාමාන්‍යෙන් බරවාහන සඳහා මේවා තිරිංග පද්ධ තිය යොදාගෙන තියෙනවා ලොරිටරත සහ බ් භශ්රතවල දක ගන්න පුළුවන් හොඳයි දැන් අපි බලමු සාමාන්‍ය මෝටර් වාහනයක දක්නර් ලැබෙන තිරිංග පද්ධතිය දෙෙස මෙත් නැවත කොටස් දෙක්කට බෙදර දක්කන්න පුළුවන්. පාතිරිංග සහ අත්තිරෙන්ග ලෙස ඒගැන්නේ ෆට්බ්‍රෙක්සාහ හැම්බ්‍රේක් විදිහට වර්තමානයේ දක්නට ලබෙන බොහෝ වාහනවල ෆට්බ්‍රෙක් හඩලික් විදිහටත් හැන්බ්‍රෙක් මිකැෙකල් විදිහටත් නිෂ්පාදන කලා තියෙනවා. මෝටල් වාහනයක තිරිග පද්ධතිය ද්‍රම්ෙක් හෝ ේක් දිහට වෙන්න පුළුවන් ඒ වගේම මේ දෙකෙහෙම එකතුවක් වෙන්නත් පුළුවන් අතීතයේදී දක්නට ලැබුණු වාහන්ව රෝධ හතරටම ද්‍රම්බේක් යොදර තිබුණා මෑත කාලයේදී ඉදිරි පසරෝද සඳහා ඩිස්පේක් පදදිය පසුකසවරෝද සඳහා ද්‍රම්බේක් පදදිිය නවීන අධිවේගේ මෝටරද සඳහා ඒ ගන්නේ ඉස්පෝට් පහිකර සඳහා රෝධ හතරටම ඩිස්ප්‍රේක් පද්දයක් යොදාගෙන තියෙනවා හොඳයි ොඩක් අය දන්නන්නේ නැති වැඩිය කතානු කරම දෙයක් තමා වාහනනි ඉදිරි පස ඩිස්ප්‍රයෙක් පද්තියක වෙලා පසු පසට ඩ්‍රම්බයෙක් පද්ධතියක් තියෙනෙ ඇයි කියලා මං කෙටියෙන් ඒ ගැන පොඩි ස්තරයක් කරන්න. සාමාන්‍ය මෝටරතයක් හෝ ඕනෑම වාහනයක් තිරිංගය දුනකට ඉදිරි පස පහත් වෙනවා දකළ ඇති. සරල උදාහරණයක් ගත්තොත් ඔය බස්සෙක් හෝ වෙනත් වාහනේ ගැනකොට එක පාර තිරිංගේයෝදනකොට ඔයා විස්සරට විසේනවා දැන නැති මේකෙන් පැහැදිලි වෙනවා තිරිංග යොදන අවස්ථාවේදී ඉදිරි පස රෝධවට වැඩි බරක් ලැබෙනවා කියලා ඔයාලා දන්න ඇති ඩ්‍රම්බේක් වල්ට වඩා ඩිස්පබ්‍රේක් වවල කාර්යක්ක්ෂමතාවය වැඩි එක ඇන්නන්නේ ඩිස්ප්‍රේට් පද්ධතියක හොඳ තිරිංගයක් කපිට බාගන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා තමා ඉදිරිපස රෝධ සහහා ඩිස්ප්‍රේක්් පද්ධතියක් යොදල තියෙන්නේ ඒක කියන්නේ තිරිංග යොදනකොට ඉදිරි පස රෝධ සඳහා වාහනේ වැඩි බරත් මගේන්ගේ බරත් ලැබෙනවා. මේ නිසා ඉදිරිපස තිරිග පද්ධති වඩා ශක්තිමත්වෙන්න ඕනේ අන්න ඒ හේතු නිසාතමමා ඩිස්ප්‍රේක් පද්ධතියක් යොදාගෙන තියෙන ඉරි පස රෝධ සඳහා. හොඳයි වාහනේ වී සිටම ගැන් ලොක විස්තරයක් කරන්න නැ. සර්ලෝම්ක වුවොත් වාහනයේ සියලු උපාංගවල සහ මගේයින්ගේ බරදරාගැෙන මාර්ගගේ සුමටම ගන් කිරම් සඳහා උපකාරවග තම රෝධ පදධතියක් ොදලතියන ඩින් කියලා දුන්න දේවල්වලට හොඳින් නවබෝධය නැතිෙන ංහිතනවා වීඩියක හොඳයි නම් ලයි කරන්න කමෙන්් කරන්න ඒවගේ තවත් කෙනෙක්ට භගංශය කරන්න. ඒවගේම චැනල්ලක සප්‍රයි් කරන්න අල්ත්වීඩියක් දප ගොමන් දැනගන්න බෙල්ලයිකන ගත්ත බන්න ඒනම් අලුත් වීඩියක හමේෙන එකක් සුබ දවක් කහමට.